අද මේ සමාජ මාධ්‍ය හරහා ඉතා වැරදි සහ වෛරී මත පැතිරීම සිදු කරනවා. නමුත් මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසියම් වූ නීති රාමුවක් නැහැ. අපිට පෙනී යනවා තරුණ පරපුරේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය. මොකද ඔවුන් පුවත්පත් කියවීමෙන් සහ රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමෙන් බොහෝ දුරට ඈත් වෙච්ච පිරිසක් ඔවුන් තමන්ගේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය. ඉතින් මේ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු යෑම මං හිතන්නේ මේ රටට වින කරන මේ රටේ ස්ථාවරභාවය නැති කරන පිරිස් එය ඊටාම හොඳ අවස්ථාවක් කරගෙන එය තෝතැන්නක් කරගෙන තියෙනවා. අපි දන්නවා මේ රටේ නිදහසෙන් පස්සේ මේ රට වඩාත්ම සංවර්ධනය කරපු නායකයා මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා එරෙහිව සමාජ මාධ්‍ය මේ රටේ කොහොමද කටයුතු කරේ කියලා පහුගිය කාලේ. අදවන විටත් මෙවැනිම වූ තත්වයක් සමාජ මාධ්‍ය තුල නැවත ඇති කරමින් ක්‍රියාත්මක කරමින් යනවා. ඒක නිසා මම යෝජනා කරන්න කැමතියි මේ සමාජ මාධ්‍යවල පළවෙන තොරතුරු මම කියන්නේ සමාජ මාධ්‍ය තහනම් කරන්න කියන එක නෙමෙයි. නමුත් සමාජ මාධ්‍යවල පළවෙන තොරතුරු වල සත්‍යාසත්‍යභාවය සොයලා ඒ තොරතුරේ අඩංගු කරුණු සම්බන්ධයෙන් යම්කිසි ආයතනයක් මගින් එය සොයලා එය නිවැරදිතාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් නියාමනයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ රටට කරන සුගතියක් මේ රටට කරන උදව්වක්. අද මේවා ආණ්ඩුවට කෙරෙනකොට මේගොල්ලන්ට හරියට අමාරුයි. ඉතින් අපිත් කැමති සමාජ ජාලා සම්බන්ධයෙන් හරි අධිකරණ ඇමතුමනි මොනවා හරි නීති රීති ඇතුව හොඳට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් බොහොම කැමති ඒ සම්බන්ධයෙන්. මොකද එක පැත්තකට විතරක් 2019 නොවැම්බර් 16 වෙනිදා ඉස්සෙල්ලා කොහොමද ඒක පාවිච්චි කරේ දැන් කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. හැබැයි නිකන් මේ හරියට විරුද්ධ පක්ෂයේ ඉන්න අපි කරපු දෙයක් වගේ අර ඉරාන් වික්‍රමරත්න මහත්තයා ගිහිල්ලා පැමිණිල්ලක් කරා CID එකට අද වෙනකන් කැඳවලාවත් නැහැ. එතුමගෙන ඒ පැමිණිල්ල ගැන පරීක්ෂණයක්වත් කළා නැහැ. මේවා කතා කරනකොට මීට වැඩිය ටිකක් මම හිතනවා හොඳට කල්පනා කරලා බලලා කතා කරනවා නම් හොඳයි කියලා.